अप्रैल ग्रीष्मीर्ते दिवितरक नेवे मुलु आवृत्त पुराम नुवर एलिय सुंदरत्ते दकिन्न देश विदेश संचारकयो गोडाक दिने केनो इतिं ओन्न अपित नुवर एलिय आवा अपि दैन मे इन्ने ग्रेगरी वेव उद्याने इंडकु चुट्टक एविदिन्न इंग्रीसी चित्रपटिवल कदुकर प्रदेशवल तीन लसन लैली गिवाल मत मताकुने ग्रेगरी वेवट मूनला तीन में अवन हर देक्कमाय मी मालगोमु पाइनस्कस वगेम आरुकु अटे तीन वेलरोस पंदरु पुद्दुम तरंग लसनाय मी तेन हैदुनी कोहमद कीलत बलमुको मी वेवे इतिहासे इंग्रीसी युगे दक्वाम दिवेयनवा අලුතින් පත්වන ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා 1872 දී තමන්ගේ පරිපාලන ප්‍රදේශය විදිහට තෝරගත්තේ නුවරඑළිය. මේ ආණ්ඩුකාරවරයා චිත්‍ර ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි සෝබාදහමට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. ඒ කාලේ මේ ප්‍රදේශයේ වගුරු බිම. ඒක නගරයේ අලංකාරයට හානියක් වුණ හින්දා වගේම නගරයට සුන්දර පෙනුමක් දෙන්න වගුරු බිම අලංකාර වැවක් කරන්න අග්‍රාණ්ඩුකාරවරයා තීරණය කරාලු. පස්සේ කාලෙකදී අග්‍රාණ්ඩුකාරවරයා මේ ප්‍රදේශයේ ජනතාවට විනෝද වෙන්න පුළුවන් විදිහට සංවර්ධනය කරා. උද්‍යානය විවෘත කරන්නේ උදේ 7ට. ඉතින් අපි උදේම මෙතෙන්ට ආවා මේ ලස්සන දැක ගන්න. එහෙට මෙහෙට ඇවිදලා ලස්සන බලලා දැන් නම් චුට්ටක් බඩගිනි. පාකික ඇතුළෙම තියෙන අවන්හලකින් අපි මේ උදේ ආහාරය ගන්න ගමන්. ඉතින් පිදුරු තලගල කඳු වැටියෙන් පටන් ගන්න සුන්දර තලගල ඔය මේ වගුර හරහා නානුවය දක්වාම ගලාගෙන ගිහිල්ලා තියෙනවා. අක්කර 12ක මේ ඉඩම අයිති වෙලා තිබිලා තියෙන්නේ කපිතාන් පී කැල්වේට. අග්‍රාණ්ඩුකාරවරයා කපිතාන්ගෙන් මේ ඉඩම මිලදීලා අරගෙන තලගල ඔය හරහා වේල්ලක් බැඳලයි ග්‍රෙගරි වැව නිර්මාණය කරලා තියෙන්නේ. ග්‍රෙගරි වැවත් එක්ක තියෙන උද්‍යානය උදේ කාලෙ වගේම හවස් කාලේ ප්‍රීතිමත්ව ගත කරන්න කදිම තැනක්. පෝනියන්ගේ පිටේ යන්න, බෝට්ටු පදින්න, හරිම පිරිසිදු තනපිටි පුරා නිදහසේ ඇවිදින්න විතරක් නෙවෙයි, සින්දුවක් කියලා හිත පුරා සතුට වෙන පිරිස් ඕනි තරම් දකින්න පුළුවන්. උදේම ග්‍රෙගරි පාක් එක බලලා අපි දවල් වෙනකොට අපේ නවාතැනට ආවා. නුවරඑළිය නගරයට කිලෝමීටර් 1ක් දුරකින් තියෙන චෙස් ඇලන් හෝටලේ අපි වෙන් කරගත් කාමරයට ඔන්න අපි ආවා. මේ කාමරයේ ක්වීන් සයිස් නිදන ඇඳන් දෙකක් තියෙනවා. අපි හතර දිනකට හොඳටම ඇති. ඒ වගේම පිරිසිදු නාන කාමර, උණු ජලය එක්ක ඈත කදුපන්ති අතරින් නගරයේ පේන view එකක තමයි අපි වෙන් කරගත්ත කාමරේ තියෙන්නේ. ආහාර පාන රහිතව එක් රැයක් වෙනුවෙන් මේ කාමරේ ගාස්තු රුපියල් 6500ක්. කාර්ය මණ්ඩලය හරිම සුහදශීලී. ආහාර පාන සකස් කරගන්න ඕනි වෙනවා නම් යාපතව මුළුතැන් ගේකුත් තියෙනවා. දවල් ආහාරයෙන් පස්සේ අපි ආයෙත් වටපිට සඳරත්තේ බලන්න පිටත් වෙනවා. මුලින්ම අපි වික්ටෝරියා පාක් එක බලමුද? වික්ටෝරියා පාක් එක නරඹන්නන් වෙනුවෙන් විවෘත කරන්නේ උදේ 7ට. හවස 6 වෙනකම් විවෘතයි. අපි වගේ දේශීය සංචාරකයන්ට ටිකට් පතක මිල වෙන්නේ රුපියල් 50ක්. පාසල් ළමුන් නිල ඇඳුමේ දෙනවා නම් ඒගලන්ට නොමිලේම බලන්න පුළුවන්. මේකෙත් පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. කැමතිද ඒක අහන්න? නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය 1897 අවුරුද්දේ වික්ටෝරියා රජිනගේ 60 වෙනි ජුබිලි රාජාභිෂේකයේ සැමරීම වෙනුවෙන් නම් කළ උද්‍යානයක්. හග්ගල උද්භිද උද්‍යානයේ පරීක්ෂණ ක්ෂේත්‍රය විදිහට තමයි මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ. 19 වෙනි සියවසේ අගභාගයේදී නුවරඑළියට ආපු ජර්මන් කුමාරයෙක් ඕක්ගහක් හිටවල තමයි මේ උද්‍යානය ආරම්භ කරලා තියෙන්නේ. අපි මේ ආවේ ජනවාරි මුලම. ඉතින් ගොඩාක් ලස්සනට මල් බලා ගන්න නම් බෑ. මාර්තු ඉඳලා මැයි දක්වාත් අගෝස්තු ඉඳලා සැප්තැම්බර් කාලයේදී තමයි ලස්සනට මල් පිපිලා මේ උද්‍යානය ගොඩාක් හැඩට පේන්නේ. ඉතින් මේ දවස්වල ඉදිරියට එන සීසන් එක වෙනුවෙන් රෝස පාත්ති කප්පාදු කරලා අලුතින් පාත්ති හදලා ඒ පාත්තිවල අලුතින්ම මල් හිටවන ගමන් තමයි ඉන්නේ. ඒ කාලෙට එකෙන අර මං කලින් කියපු මාසවල ආවොත් උයන මීට වැඩිය ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන්.
අපි හැමෝගෙම ජීවිත හරිම කාර්යබහුලයිනේ. ඉතින් පවුලයත් එක්ක සතුටින් විවේකීව ගත කරන්න තියෙන ලස්සනම තැනක් තමයි නුවරඑළිය නගරයේ මැද තියෙන මේ වික්ටෝරියා උයන. උයනේ කෙළවරේ තියෙන මේ හරිතාගාරයේ ගොඩාක් ලස්සන මල් තියෙනවා. ඇතුළ වෙන දොරට වහලා තිබුණ නිසා අපි මේ විශාල වීදුරු අතරින් තමයි ලස්සන මල් දිහා බලාගෙන ඉන්නේ. හරිතාකාරයට වම් පැත්තෙන් තියෙන මේ කොටසේ ඕනේ නම් පොඩ්ඩක් ඇඟට ව්‍යායාම් කරන්න පුළුවන්. මම දැක්ක විදේශිකයෝ කීප දෙනෙක්ව මෙතන ව්‍යායාම් කරනවා. ඉතින් අපි චූටි පුතත් මේ වැඩවලට නම් ගොඩාක් ආසයි. ඔන්න බලන්නකෝ ඉතින් බැරි බැරි කාතයත් කොහොම හරි මේක කරන හැටි. මේක නම් ටිකක් විශාලව වැවෙන බෝවිටිය වර්ගයක් වගේ. මෙතනින් පල්ලෙහාට තියෙන ලස්සන නෙළුම් උයන. මේ සීතල හොලඟ වගේම දේශගුණයේ හින්දා අපිට අවුවේ රස්නයක්වත් ඇඟට වෙහෙසක්වත් දැනෙන්නේ නැහැ. කඩදාසි සිලි කවර හිස් වතුර බෝතල් කොතනකවත් දකින්න නැති හින්දා හරිම පිරිසිදු පරිසරයක් තමයි තියෙන්නේ. මේ අපේ කඳුකර චාරිකාවේ පළවෙනි දවසනේ උදේම ග්‍රෙගරි වැව බලන්න ගියා. ඊට පස්සේ දැන් වික්ටෝරියා උයනත් බැලුවා. දැන් අපි යමු නගරයේ තියෙන ලංකාවේ පැරණිම තැපැල් ස්ථානය බලන්න. ඔන්න අපි ආවා නුවරඑළිය තැපැල් ස්ථානයට. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමුකෝ. 1894 තමයි මේක ඉදි කරලා තියෙන්නේ. මේ රතුගල් ගොඩනැගිල්ල ටියුඩර් ශෛලියට ඉදි කරලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන්. මෙතන ලොකුට මුද්‍රණය කරලා තියෙනවා අපේ තිබුණු මුද්දර එකතුවක්. හුරුපුරුදු මුද්දරත් කීපයක්ම තියෙනවා. තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හරිම සුහදශීලී. ඒගොල්ලොත් එක්ක අපි ටිකක් කතා කරාම ඒ අය කිව්වේ 1800 ගණන්වල බ්‍රිතාන්‍යයෙන් හයි කරපු ට්‍රිප් ස්විච් එකම තමයි තාමත් පාවිච්චි කරන්න කියලා. තැපැල් සේවයට සම්බන්ධ කෞතුක වස්තු තියෙන කුඩා කුටියකුත් මෙතන තියෙනවා. ඔන්න චුටි දුවල පුතාලා හැම නුවරඑළියට ආපුහම මේ දේවල් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක ඕගොල්ලන්ගේ දැනුමට ගොඩක් වැදගත්. මේක හරිම ලස්සන ඔර්ලෝසු කණුවකුත් තියෙන දෙමහල් ගොඩනැගිල්ලක්නේ. අපි මේ දෙමහල් ගොඩනැගිල්ලේ ඔර්ලෝසුව තියෙන තැනට චුට්ටක් නැගලා බැලුවා. ඔන්න බලන්නකෝ. මේ ඔර්ලෝසුවත් බ්‍රිතාන්‍ය යුගයේ ඉඳලා තියෙන එකක්. මේ තියෙන ඔර්ලෝසුවේ බට්ට. මේ වික්ටෝරියානු විලාසිතාවේ රතු කඩල් ගොඩනැගිල්ලේ දවසක් දෙකක් ගත කරන්න නිවාඩු නිකේතනයකුත් තියෙනවා. කැමති අය ඇවිත් බලන්න. ඊට පස්සේ සඳ තැන්න බලන්න යමුයි කියලා ගියත් හවස 4 වෙනකොට ඒක වහනවා කියලා දැනගන්න ලැබුණේ ඉතරට ගියාමයි. ඈතින් පේන ලිටල් ඉංග්ලන්ඩ් චුට්ටක් ළඟට බලා ගන්න අපි ඒ පැත්තට යමුද? එතෙන්ට ගියාම හරියට එංගලන්තයට ගියා වගේ හැඟීමක් එනවා. ලිටල් ඉංග්ලන්ඩ් කියන්නේ හරිම ලස්සන උද්‍යාන සහිත හෝටල් තියෙන තැනක් වුණාට ඡායාරූප හරි වීඩියෝ හරි කරන්න නම් ඒ හෝටලේක අපි නවතින්න ඕනේ. අපහු එන ගමන් ඇඩ්මා ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්නත් අපි මේ ආවා. ස්ට්‍රෝබෙරි ගොඩක් නැතත් අතරින් පතර මේ විදිහට ඉතුණු ගිඩිත් මේ තියෙන්නේ. ග්‍රෙගරි වැවට පොඩ්ඩක් මෙහයින් තමයි මේ ෆාම් එක තියෙන්නේ. එතනම උඩ තියෙන අවන්හලෙන් නැවුම් ස්ට්‍රෝබෙරි වලින් හදපු මිල්ක් ෂේක්, අයිස්ක්‍රීම් වගේම පීසා ඇතුළු කෑම වර්ග ගොඩාක් ගන්න පුළුවන්. මිලනන් ටිකක් වැඩි. මෙතන වැඩ කරන සේවක මහත්තයෙක් අපිට මේ පෙන්වන්නේ පැලවල දාවක එහෙම නැත්නම් රනර්ස් ඉවත් කරන්න ඕනි කියලා. එතකොට තමයිලු ස්ට්‍රෝබෙරි ගහේ මල් පිපිලා හොඳට කෙටි එන්නේ. මේක අපිට අලුත් අත්දැකීමක්. ඇත්තට මේ කඳුකර චාරිකාව නම් හරිම ප්‍රීතිමත්.
අපි බලමු මෙතන ගණන් කොහොමද කියලා. මේ ලොකු කෙඩි තියෙන පැකට් එකක් රුපියල් 500ක් විතර වුණා. පොඩි කෙඩි තියෙන එකක් 450යි. චාරිකාවේ පළවෙනි දවස නිබා කරලා එළියෙන් රෑ කෑමත් අරගෙන අපි අපේ නවාතැනට ආවා. හෙට උදේම අපි ආයෙ පිටත් වෙනවා අපේ චාරිකාවේ ඊළඟ කොටසට. ඉතින් අපි කට්ටිය කතා කර කර නිදහසේ මේ සන්ධ්‍යාව ගත කරනවා. දැන් වෙලාව උදේ 5:45. අපේ කාමරේ ජනේලේ ඇරපුවම පේන සුන්දර දර්ශනය තමයි ඔයගලන්ට මේ පේන්නේ. මීතමින් වැහිච්ච කඳු, සීතල හුළං හරියට සුරංගනා කතාවක් වගේ. අද උදේ අපි මුලින්ම හංගල උද්‍යානය බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් පරිසරය නම් ටිකක් අඳුරුයි. අපි බලමු ඉතින් අපිට බලන්න පුළුවන් වේද කියලා නේද? හංගල ගාඩන් එකේ දොරටුව ළඟටම ගියාටත් පස්සේ නවතින්නේ නැති වැස්ස හින්දා අපි ආපහු හැරිලා ඉන්නක යන පයිනස් අතක පොඩ්ඩක් ඇවිදින්න. සීතල කඳු කරේ ඇතුළු මාර්ගවල තියෙන මේ පයිනස් වතු හරිම ලස්සනයි. අපි ගොඩක් කලාවට නිතරම බලන්න යන තැන් විතරයි බලන්නේ. ඉතින් පයිනස් අතකත් පොඩ්ඩක් ඇවිදිනකොට ඇහෙන සද්දෙට හංගන් දෙන්නකෝ. මෙතනින් චුට්ටක් උඩට නැගලා ගියාම ලස්සන තේවත්තක් හම්බෙනවා. මට ආස හිතුණා ඒකෙත් පොඩ්ඩක් ඇවිදින්න. මේ ටිකත් එකතු කරගෙන එන්ටක යන්න තේවත්ත පැත්තේ පොඩ්ඩක් ඇවිදලා එන්න. එන්න වැඩි කතා නොකරම අපි මේ සඳරත්තේ පොඩ්ඩක් විඳගමු. මීදුමෙන් වැහිච්ච තේවත පුදුම තරම් ලස්සනයි නේද? ඒත් මේ තේදළු නිලන්දන්ගේ ජීවිත නම් අපි මේ දකින තරම් ලස්සන නැහැ. මේ තියෙන්නේ සීතා අම්බන් කෝවිල. දුවරෙලිය නගරේ ඉඳලා කිලෝමීටර් 5ක් දුරින් සීතා එළිය තමයි මේ ලස්සන කෝවිල තියෙන්නේ. පොද වැස්සේ යන්තම් මීදුමෙන් වැහි වැහි ආයමත් පැහැදිලි වෙන මේ වර්ණවත් කෝවිලට පසුබිමින් තියෙන්නේ පයිනස් වනාන්තරයක්. ඒක හරියට චිත්‍රයක් වගේ ලස්සනයි. රාමායනේ වගේම ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට රාවණ රජුරෝ සීතා කුමරියෝ පැහැරගෙන ඇවිල්ලා සිර කරගෙන හිටිය තැන තමයි මෙතන. වැස්ස වේලාව නිසා අපි කෝවිල ඇතුළට නම් ගියේ නැහැ. ඒත් තවත් දවසක ඇවිල්ලා මේ පූජනීය ස්ථානයේ ඇතුළත ලස්සනත් අපි බලාගමු. එන අතරමඟ තිබිච්ච ලස්සන මල් පිරිච්ච මල් කඩය. මට ඕනි කරන පැල කීපයකුත් මම මෙතනින් ගත්තා. ගොඩාක් ලස්සන මල් තියෙන හින්දා මට හිතන ඕගලන්ට චුට්ටක් පෙන්වන්න ඕනි කියලා. මේවා මෙහෙම ලස්සනට තිබුණට ඉතින් පහත රටේ ඉන්න අපිට නම් හදාගන්න ගොඩාක් අමාරුයිනේ. ඒත් ඇහෙන් දැකලා රස විඳලා සතුටු වෙන එකත් වාසනාවක්. කඳු කරයට අමුතු ලස්සනක් එකතු කරන එළවලු වගාවත් බලාගෙන ඉන්න ඇත්තටම ලස්සනයි. වැස්ස ටිකක් වැඩියෙන් වැටුන නිසා අපි ආයෙත් නවාතැනට ඇවිල්ලා ටිකක් විවේකීන් හිටියා. කඳුකරයට ගිහින් එන ඕනෙම කෙනෙක් එළවලු ටිකක් අරන් එනවනේ. ඉතින් පාර දෙපැත්තේ තියෙන කඩවල්වල එළවලු මිල ගොඩක් වැඩි වුණාට මේ වගේ කුඩා කොවින්ගේ එළවලු මිල නම් ගොඩක් සාධාරණයි. එන තැන්වල රුපියල් 500ක් විතර වුණු බෝංචි කිලෝ එක මෙතනින් අපි ගත්තේ රුපියල් 300ට. පහුවදා උදේ අපි ආයෙත් එන්න පිටත් වෙනවා.
අතර මග නතර කර කර ලස්සන දිය ඇලි බල බල ආපහු එන ගමනත් හරි ප්‍රීතිමත්. දැනෙන සීතලත් එක්ක ඉක්මනින් බඩගිනි වෙනවනේ. එතින් තවල් ආහාරයේ වෙලාවත් ලඟ වෙනවා. ඉස්සරහින් බීතමේ වැහිච්ච තේවද තියෙන පිටිපස්සෙන් රම්බට ඇල්ල ගලාගෙන යන මේ ලස්සන අවන්හලේ අපි නතර වුණේ තවල් ආහාරය ගන්න. චාරිකාවක් යනකොට අපි කොහොමද ඒක සැලසුම් කරන්න කියලා තවත් වීඩියෝකින් කතා කරමුකෝ. මුලින්ම චාරිකාවේ අරමුණ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි යන්නේ විවේකයෙන් ඉන්නද එහෙමත් නැතිනම් අවට තියෙන සංචාරක ස්ථාන නරඹන්නද කියලා. අන්න ඒක අනුව තමයි නවතින තැන තීරණය වෙන්නේ. දවල් ආහාරය ගත්තට පස්සේ අවන්හල පිටිපස්සෙන් ගලාගෙන යන රම්බඩ ඇල්ල දිහා අපි චුට්ටක් විවේකීව බලාගෙන හිටියා. අතේ තියෙන මුදල කලමනාකරණය කරගෙන හිතේ හැටියට විනෝද වෙන්න ඒ තරම් අමාරු නැහැ. මේ කාර්යබහුල ජීවිත කතා ඇතුලේ තමන්ගේ දරුපැටව වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගෙන චාරිකාවක් යෑම නම් හරි වටිනවා. අපි හැමෝම දවසකදී මතක පොතේ පිටු ආපස්සට පෙරලද්දී දරු පවුල එක්ක යාළුවන් එක්ක නෑතයින් එක්ක ගත කරපු මේ සොඳුරු මොහොතවල් අපේ හිත ප්‍රීතිමත් කරાવી. ඉතින් මේ විදිහට අපේ කඳුකර ගමන ප්‍රීතිමත්ව නිමා වුණා. ඒ තවත් දවසක ඇවිල්ලා බලන්න දැන් කීපයක්ම තියෙනවා.